සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දරුවන් සියලුම දෙනාට. දැන් අපි සෝදානම් වෙන්නේ 10 ශ්‍රේණියේ විද්‍යාව පොතේ 7 පාඩමෙන් කොටසක් ඉගෙන ගන්න. පළවෙනි වාරයට අදාළ ඔයාලගේ පාඩම් 6ම අපි පළවෙනි වාරය තුල අවසන් කරලා තියෙන නිසා අපි දෙවෙනි වාරයට අදාළ පළවෙනි පාඩම වන මූලද්‍රව්‍ය සහ සංයෝග ප්‍රමාණණය කියන පාඩම දැන් ඉගෙන ගන්න සූදානම් වෙනවා. ඔයාලගේ පෙළ පොතේ 121 පිටුවෙන් තමයි මේ පාඩම ආරම්භ වෙන්නේ. මේ පාඩමේ පුතේ ප්‍රධාන කොටස් 5ක් අන්තර්ගත වෙනවා. ඒ ප්‍රධාන කොටස් 5 තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගණනය කිරීම, සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කිරීම, ඇවගඩ්‍රෝ නියතය හා සම්බන්ධ ගණනය කිරීම, මෞල සංඛ්‍යාව හා සම්බන්ධ ගණනය කිරීම සහ මෞලික ස්කන්ධය හා සම්බන්ධ ගණනය කිරීම. මේ ප්‍රධාන මාතෘකා 5න් මුල් මාතෘකා 2 ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සහ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීම කොහොමද සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව තමයි අපි දැන් මේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. හරි. අපි දැන් පුතේ බලමු. ඇයි මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සිද්ධ කරන්නේ කියන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා පරමාණුවල ස්කන්ධය කියන එක ඊටාම කුඩා අගයක්. අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන කිලෝග්‍රෑම්, ග්‍රෑම් වගේ ඒකක වලින් මේ පරමාණුවල ස්කන්ධය මැනීම සිද්ධ කරන්න අපහසුයි. ඒකට හේතුව තමයි ඒ වගේ ස්කන්ධය ඊටාම කුඩා වීම. ඒ වගේම වර්තමානයේදී භාවිතා වන ඇටෝග්‍රෑම් කියන ඒකකය. ඇටෝග්‍රෑම් කියලා කියන්නේ පුතේ වර්තමානයේදී භාවිතා වන ස්කන්ධයන් මැනීම සඳහා භාවිත කරන කුඩාම ඒකකය. ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් නම් 1 වැඩි කිරීම 10^18 ග්‍රෑම් කියලා අපිට ලියන්න පුළුවන්. මේක පුතේ අපිට තවත් විදිහකට කියනවා නම් 0.0001 ඔය විදිහට 0.17ක් ගිහිල්ලා තමයි අංක 1 ලැබෙන්නේ. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි මේ ඇටෝග්‍රෑම් කියන ඒකකය කොච්චර කුඩා ඒකකයක්ද කියන එක. මේ වගේ කුඩා ඒකකයකින්වත් අපිට පරමාණුවල ස්කන්ධ මනින්න බැහැ. ඒකට හේතුව අර මම කලින් කියපු ඒ වගේ ස්කන්ධය ඊටාම කුඩා වීම. ඔන්න ඔය ප්‍රධාන හේතුව නිසා තමයි මූලද්‍රව්‍යවල ස්කන්ධ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ඇසුරින් ගණනය කිරීම සිද්ධ කරන්නේ. දැන් අපි බලමු පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ කොහොමද කියන එක. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සඳහා ප්‍රධාන සමීකරණ දෙකක් අපිට දැනගන්න පුළුවන් වෙනවා. සමීකරණ දෙක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි යම් පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය කියන සමීකරණය. ඒ සමීකරණයම නැවත අපිට ලියන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි යම් පරමාණුක ස්කන්ධය බෙදීම කාබන් 6-12 පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 1 බෙදීම 12ක් කියලා ලියන්න පුළුවන්. මේ සමීකරණ දෙකෙන්ම අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරගන්න පුළුවන්. එතකොට පුතේ මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගණනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා විවිධ පරමාණුවල ස්කන්ධ. ඒ කියන්නේ මේ යම් පරමාණුක ස්කන්ධය කියලා තියෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ විවිධ පරමාණුවල ස්කන්ධ. අපි දැන් බලමු පරමාණු කිහිපයක ස්කන්ධ කොහොමද තියෙන්නේ කියන එක. කාබන් කියන මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධයේ පුතේ ග්‍රෑම් වලින් ලිව්වොත් 1.99 වැඩි කිරීම 10^23 ග්‍රෑම් වලින් අපිට ලියන්න පුළුවන්. ඒ වගේම
සෝඩියම් කියන මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධයට ලියන්න පුළුවන් 3.81 වැඩි කිරීම 10^23 ග්‍රෑම් කියලා. ඒ වගේම ක්ලෝරීන් පරමාණුක ස්කන්ධය අපිට ලියන්න පුළුවන් 5.9 වැඩි කිරීම 10^23 ග්‍රෑම් කියලා. ඒ වගේම ඔක්සිජන් පරමාණුක ස්කන්ධය අපිට ලියන්න පුළුවන් 2.66 වැඩි කිරීම 10^23 ග්‍රෑම් කියලා. එහෙමනම් අපිට පේනවා මේ ග්‍රෑම් වලින් ලියපු ස්කන්ධ ඉතාම කුඩා අගයන්. ඔන්න ඔය කුඩා අගයන් ලැබෙන නිසා තමයි අපි මේ කුඩා අගයන් ලැබීම වළක්වා ගැනීම සඳහා තමයි පරමාණු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ. අපි දැන් දන්නවා එහෙමනම් මූලද්‍රව්‍ය කීපයක පරමාණුවල ස්කන්ධ. මේවා ඔයාලා මතක තබා ගත යුතු අගයන් නම් නෙමෙයි, මේවා ඔයාලගේ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම ගණනය කිරීමක් සඳහා මේ තොරතුරු ඔයාලට ලබා දෙනවා. ඊට පස්සේ අපි බලමු පුතේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න යම් පරමාණුක ස්කන්ධය විතරක් දැනගෙන ඉඳලා බෑ, පරමාණුක ස්කන්ධ ඒකකයක් දැනගෙන ඉන්න ඕනේ. ඔයාලට පේනවා සමීකරණයක් ලියලා තියෙනවා පරමාණුක ස්කන්ධ ඒකකය ගණනය කරන්නේ කොහොමද කියන එක. පරමාණුක ස්කන්ධ ඒකකය සමානයි කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධය 12න් බෙදපුවාම එන අගය. ඒකම අපිට ලියන්න පුළුවන් පුතේ, කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයේ වැඩි කිරීම එක බෙදීම 12 කියලා. ඔයාලට දකින්න පුළුවන් වුණා කලින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීමට අදාළ සමීකරණේ තිබ්බා පරමාණුක ස්කන්ධ ඒකකය, ඒ වගේම කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයේ වැඩි කිරීම 12න් එක කියන එක. එතකොට මේ දෙකම එකක් කියලා ඔයාලට දැන් පැහැදිලි. අපි බලමු පරමාණුක ස්කන්ධ ඒකකය ගණනය කරන්නේ කොහොමද කියලා. මම කලින් ලිව්වා පුතේ කාබන් පරමාණුක ස්කන්ධය කීයද මම ලිව්වේ, 1.99 වැඩි කිරීම 10^23 ග්‍රෑම් කියලා ලිව්වා. මේ අගය බෙදන්න ඕනේ 12න්. මේ අගය 12න් බෙදපුවාම අපිට උත්තරයක් එනවා 1.67 වැඩි කිරීම 10^24 ග්‍රෑම් කියලා. මෙන්න මේ අගය තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ නිශ්චිත අගය. මෙන්න මේ අගය ඔයාලා මතක තබා ගත යුතු අගයක්. එහෙමනම් අපිට දැන් පුළුවන් වෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. අපි බලමු උදාහරණ කීපයක් අරගෙන මූලද්‍රව්‍යවල පරමාණුවල ස්කන්ධ ගණනය කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ කොහොමද කියලා. ඔක්සිජන් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න මුලින්ම අපි දැනගන්න ඕනේ පුතේ මේ ඔක්සිජන් පරමාණුවේ පරමාණුක ස්කන්ධය එක කීයද. අපි කලින් ලිව්වා 2.66 වැඩි කිරීම 10^23 ග්‍රෑම් කියලා. අපි දැන් බලමු මේ සමීකරණයට ආදේශ කරලා මේ தত্ত্বය කොහොමද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ කියලා. එහෙනම් ලියමු ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සමීකරණය අපිට ලියා ගන්න පුළුවන් පුතේ මේ යම් පරමාණුක ස්කන්ධය කියන තැනට ලියන්න පුළුවන් ඔක්සිජන් පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් කාබන් 6 12 පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12න් එක. මම ලියනවා මේ දෙවැනි අවස්ථාව මොකද්ද, කාබන් 6 12 පරමාණුක ස්කන්ධය වැඩි කිරීම එක බෙදීම 12 කියලා.
ඔක්සිජන් පරමාණුක ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 23 කියලා අපි ලියලා තියෙනවා. එකක් මෙතෙන් ආදේශ කරගමු. කාබන් 6 12 පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12 එක. කාබන් 6 12 පරමාණුක ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් වැඩි කිරීම එක බෙදීම 12. මේකේ පුතේ මේ සුළු කිරීම කරද්දී මේ ග්‍රෑම් වලට මේ ග්‍රෑම් අපිට කපලා ඉවත් කරන්න පුළුවන්. මෙතන තියෙනවා 10 ඍණ 23ක බලයක්. ඒ 10 ඍණ 23ේ බලයට මේ 10 ඍණ 23ේ බලය කපලා ඉවත් කරන්න පුළුවන්. එතකොට මේ සුළු කිරීම දැන් තවත් අපිට ලේසි වෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා 1.99 වැඩි කිරීම 1 බෙදීම 12ක් කියලා. අපිට මේ 12 කියන එක සුළු කිරීම උඩට ගෙනියන්න පුළුවන් ಗುಣ කිරීමක් විදිහට. එහෙමනම් මට මේක ලියන්න පුළුවන් පුතේ 2.66 වැඩි කිරීම 12 බෙදීම 1.99 කියලා. මේක 2.66 12න් ගුණ කරපුවාම අපිට එනවා පුතේ 31.92ක්. ඒක 1.99 බෙදන්න තියෙනවා. මේකෙන් උත්තරයක් එනවා අපිට 16.04 කියලා. එහෙමනම් අපිට දැන් ඇවිල්ලා තියෙනවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16.04 කියලා. මේක ආසන්න අගයකට වැටෙවොත් අපිට ලියන්න පුළුවන් 16යි කියලා. අපි දැන් බැලුවේ පුතේ මෙන්න මේ දෙවනි සමීකරණයේ ඇසුරින් මේ ගණනය කිරීම सिद्ध කරන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මේ පළවෙනි සමීකරණයේ ඇසුරින් මේ ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මේ සමීකරණයේ තිබෙ මොකද්ද? ඔක්සිජන් පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය අමන තිබ්බේ right. ඔක්සිජන් පරමාණුක ස්කන්ධය අපි දන්නවා 2.66 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් කියලා. අපි කලින් ගණනය කරගත්තා පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.67 වැඩි කිරීම 10 ඍණ 24 ග්‍රෑම් කියලා. මේකෙත් පුතේ මේ ග්‍රෑම් වලට ග්‍රෑම් ඉවත් කරන්න පුළුවන්. 10 ඍණ 23ක බලයකුයි 10 ඍණ 24ක බලයකුයි තියෙන්නේ. මේ 10 ඍණ 23ට 10 ඍණ 24 කපපුවාම 10 ඍණ 1ක් ඉතුරු වෙනවා. මේ ඍණ 1 අපිට උඩට ගෙනියන්න පුළුවන්. ඍණ 1 උඩට ගෙනියද්දී ධන 1ක් බවට පත් වෙනවා. එහෙමනම් ධන 1ක් කියලා කියන අපිට මේක ලියන්න පුළුවන් 2.66 වැඩි කිරීම 10 1 බෙදීම 1.67. 10 1 කියලා කියන්නේ 10යි කියන එක. එහෙමනම් මෙතනින් අපිට ලියා ගන්න පුළුවන් මේක 2.66 10ෙන් ගුණ කරපුවාම එනවා 26.6 බෙදීම 1.67 කියලා. මේකෙන් අවසානට අපිට උත්තරයක් එනවා පුතේ 15.94ක් කියලා. අපිට කලින් ලැබුණා 16.04ක් කියලා කලින් සමීකරණේ. දැන් අපිට ලැබිලා තියෙනවා 15.94ක් කියලා. මේකත් අපිට ආසන්න අගයකට වැටෙවුවාම 16ක් කියලා ලියන්න පුළුවන්. එහෙමනම් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට අර කියපු සමීකරණ දෙකෙන්ම එකම අගයක් ලැබිලා තියෙනවා. ඔයාලට දැන් පැහැදිලි කොහොමද කිසියම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න කියලා. ඒ වගේම ඔයාලගේ පෙළ පොතේ 123 124 පිටුවල තියෙනවා විසඳු අභ්‍යාස කියලා කොටසක්. ඒ කොටස බලලා තවදුරටත් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම ටික ඔයාලට හොඳින් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කොටස ඔයාලා දැන් බලලා ඒ කොටස කරන්න ඕන. ඊට පස්සේ අපි බලමු පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ කොහොමද කියන එක. සාපේක්ෂ අණුක ස්කන්ධය. ඇයි මේ පරමාණුක ස්කන්ධයකුයි අණුක ස්කන්ධයකුයි දෙකක් අපි ගණනය කරන්න කියන එක මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට පරමාණු
තනි පරමාණු විදිහට තියෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රතික්‍රියාශීලීත්වය නිසා ඒවා පරමාණු දෙකක් බැගින් තුනක් බැගින් එකට එකතු වෙලා අණු හදපු අවස්ථාවන් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ නිසා අපිට ස්වභාවිකව දකින්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට පරමාණු නෙවෙයි අණු. අන්න ඒ නිසා අපිට සිද්ධ වෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීම සිද්ධ කරන්න. මේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා පුතේ. අපි බලමු මොනවද මේ ප්‍රධාන ක්‍රම දෙක කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය පළවෙනි ක්‍රමයේ තමයි පුතේ අණුක ස්කන්ධය ඇසුරින් ගණනය කිරීම. දෙවන ක්‍රමයේ තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරින් ගණනය කිරීම. එතකොට අපි මුලින්ම බලමු අණුක ස්කන්ධය ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ කොහොමද කියන එක. සාපේක්ෂ අණුක ස්කන්ධය මම මේ කෙටියෙන් ලියලා තියෙන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය සඳහා සමීකරණ දෙකක් තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වගේම. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි යම් අණුක ස්කන්ධයේ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. අර කලින් සමීකරණයේ වගේමයි පොඩි වෙනසයි තියෙන්නේ. ඒ වගේම ඊළඟ සමීකරණය සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි යම් අණුක ස්කන්ධයේ බෙදීම කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයේ වැඩි කිරීම ක බෙදීම 12. මෙන්න මේ ප්‍රධාන සමීකරණ දෙකෙන් අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරගන්න පුළුවන්. අපි දැන් බලමු සාපේක්ෂ අණුක ස්කන්ධයන් කීපයක් ගණනය කරන්න උදාහරණ අරගෙන. පළවෙනි උදාහරණය තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය අපි ගණනය කරමු මේ ක්‍රමවේදයට. කාබන් ඩයොක්සයිඩ් අණුක ස්කන්ධය අපිට ලැබිලා තියෙනවා 7.31 වැඩි කිරීම 10^23 ග්‍රෑම් කියලා. මේක ඔයාලා මතක තියාගත යුතු අගයක් නෙමෙයි, කලින් අගයන් වගේම මේවා ඔයාලට දත්තයන් විදිහට ලබා දෙනවා. අපි දැන් බලමු CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි යම් අණුක ස්කන්ධය කියන එකට අපිට දැන් ලියන්න පුළුවන් CO2 අණුක ස්කන්ධය කියලා. බෙදීම පරමාණුක ස්කන්ධයකගේ, එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයේ වැඩි කිරීම 12 එක කියලා. පරමාණුක ස්කන්ධයකගේ අපි මුලින්ම ගමු පරමාණුක ස්කන්ධ ඒකකය. අපි දත්ත ආදේශ කරමු මේකට. කාබන් ඩයොක්සයිඩ් අණුක ස්කන්ධය අපි උඩින් ලියාගෙන තියෙනවා 7.31 වැඩි කිරීම 10^23 ග්‍රෑම් කියලා. පරමාණුක ස්කන්ධ ඒකකයේ අපි දන්නවා 1.67 වැඩි කිරීම 10^24 ග්‍රෑම් කියලා. මේකෙත් මේ ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා යනවා. ඒ වගේම 10^23 බලයට 10^23 කැපෙනවා, ඍණ 1ක් මෙතනින් ඉතුරු වෙනවා. ඔය ඍණ 1 අපි කලින් වගේම උඩට ගෙනියනවා. එතකොට අපිට ලියන්න පුළුවන් 7.31 වැඩි කිරීම 10 බෙදීම 1.67 කියලා. එතකොට මේකම අපිට නැවත ලියා ගන්න පුළුවන් පුතේ 73.1 10 ගුණ කරලා බෙදීම 1.67 කියලා. මේකෙන් අපිට ආසන්න වශයෙන් අගයක් ලැබෙනවා 43.7ක් විදිහට. 43.7ක්. එහෙමනම් මේකත් අපිට ආසන්නව අගයකට වැටෙවොත් 44 කියලා ලියන්න පුළුවන්. එහෙමනම් පුතේ අපිට දැන් ලැබිලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් කියලා. අපි බලමු තවත් උදාහරණයක් අරගෙන මේක ගැටලුවක් විසඳන්න. අපි දෙවෙනි උදාහරණයට ගමු පුතේ. ජල අණුවක්, ජලය කියන්නේ H2O. H2O අණුක ස්කන්ධය 2.99 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. එහෙනම් අපි බලමු H2O ජලය අණු සාපේක්ෂ H2O වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි H2O අණුක ස්කන්ධය බෙදීම
අපි දැන්ගම අර කලින් අපි ගත්තේ මොකද්ද? පරමාණුක ස්කන්ධය ඒකකය. අපි ඒක නැතුව දැන් අපි ගමු කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12 1 කියන එක. එහෙනම් මෙතනින් ලියා ගන්න පුළුවන් අපිට කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 1 බෙදීම 12. දත්ත ආදේශ කරමු මේකට 2.99 වැඩි කිරීම 10^23 ග්‍රෑම් H2O අණුක ස්කන්ධය බෙදීම කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධය පුතේ 1.99 වැඩි කිරීම 10^23. අපි කලින් ලියලා තියෙනවා, ඒ වගේම ඔයාලගේ පෙළ පොතේ සඳහන් වෙනවා මේවා. වැඩි කිරීම 1 බෙදීම 12. මේකෙත් මේ ග්‍රෑම් වලට, මෙතන ග්‍රෑම් ඒකකයෙන් තමයි මේක එන්නේ. මේ ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. 10^23ට මෙතන 10^23 කැපිලා යනවා. මේ 12 අපිට කලින් වගේම උඩට ගෙනියන්න පුළුවන්. එතකොට 2.99 වැඩි කිරීම 12 බෙදීම 1.99 කියලා තමයි එන්නේ. 2.99 12 ගුණ කරපුවාම අපිට උත්තරයක් එනවා 35.82 කියලා. ඒක 1.99 බෙදන්න තියෙන්නේ. 1.99 බෙදපුවාම ආසන්න වශයෙන් උත්තරයක් එනවා 18ක් කියලා. එහෙනම් පුතේ අපිට දැන් එනවා H2O වල, එහෙම නැත්නම් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි කියලා. මේ අණුක ස්කන්ධය ගණනය කිරීම සඳහා තියෙන පළවෙනි ක්‍රමවේදය. අපි කිව්වා සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි අපි ඉගෙන ගත්තේ අණුක ස්කන්ධයේ ඇසුරින්. ඒ කියන්නේ මේ පළවෙනි ක්‍රමය. අපි දැන් බලමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ කොහොමද කියලා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන එක අපි අර කලින් කතා කරපු අවස්ථාවන්ට වඩා ටිකක් ලේසියි. ඒ කොහොමද? ඔයාලගේ පෙළ පොතේ 123 පිටුව වගේ මට මතක, බලන්න 123 පිටුවේ සඳහන් වෙනවා පළවෙනි මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල ඉඳලා අපිට තියෙන කැල්සියම් දක්වාම විවිධ ඒ මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. අන්න ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වල අගයන් ටික නම් ඔයාලට මතක තියෙන්න ඕනේ. ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් ඇසුරින් තමයි මේ අපි සාපේක්ෂ අණුක ස්කන්ධය දැන් ගණනය කරන්න යන්නේ. ඒ 123 පිටුවේ සඳහන් වෙනවා බලන්න පුතේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි, හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි, ලිතියම් කියන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 7යි, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14යි, ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි, සෝඩියම් කියන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. ඔය විදිහට පහළට කැල්සියම් දක්වාම අපිට ලියන්න පුළුවන්. කියන්නේ 20 වෙන මූලද්‍රව්‍ය කැල්සියම් වල 40ක් කියලා ඔයාලගේ පොතේ සඳහන් වෙනවා ඇති. එතකොට මේ ක්‍රමය අර අපි කලින් ගණනය කරපු ක්‍රම වලට වඩා ලේසියි කියලා මම කිව්වා. බලමු දැන් අපි මේ ක්‍රමයෙන් කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ කියලා. අපි බලමු කලින් ගත්ත උදාහරණයක්ම. උදාහරණාංක 1 H2O වල සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම. බලන්න පුතේ H2O H2O කියන සංයෝගය තුල හයිඩ්‍රජන් පරමාණු කොච්චරක් තියෙනවද? හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. මේ හයිඩ්‍රජන් පරමාණු දෙක ගුණ කරනවා අපි මුලින්ම එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් ගුණ කරපුවාම, ඒ කියන්නේ දෙක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ කාගේද? හයිඩ්‍රජන් වල. දෙක ගුණ කිරීම හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. දෙක ගුණ කිරීම 1 කියන්නේ 2යි. ඊට පස්සේ මේ H2O අණුව තුල තියෙනවා තව ඔක්සිජන් පරමාණුව. ඔක්සිජන්. ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? 1යි තියෙන. ඒ නිසා ඔක්සිජන් පරමාණු 1යි. එයත් ගුණ කරනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන්. කාගේද? ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් තමයි අපි ගුණ කරන්නේ. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් මෙතන ලියලා තියෙනවා 16යි කියලා. එහෙමනම් 1 ගුණ කරනවා 16 උත්තරේ කීයද? 16යි. එහෙමනම් H2O වල
ඒ කියන්නේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ලියන්න පුළුවන් පුතේ මෙන්න මේ දෙකේ එකතුව. මේ තියෙන අන්තර්ගත පරමාණු දෙකේ එකතුවෙන් අපිට ලියන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2 ÷ 16 සමානයි 18යි. ඔන්න ඔය විදිහට අපිට ඉතාම සරලව ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අපි දෙවෙනි උදාහරණයට ගත්ත කාබන් ඩයොක්සයිඩ් වල CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම CO2. දැන් බලන්න කාබන් පරමාණු කීයක් තියෙනවද? 1යි. එහෙනම් එයා ගුණ කරනවා එයාගේ මොකෙන්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන්. ඒ කියන්නේ 1 ගුණ කිරීම කාබන් වල පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. එහෙනම් 1 ගුණ කිරීම 12යි. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන තව ඔක්සිජන් පරමාණු 2ක්. එහෙනම් 2ක් තියෙන ඔක්සිජන් පරමාණු එකක් ගුණ කරනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන්. 2 ගුණ කිරීම ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි කලිනුත් ගත්තා 16යි කියලා. ඒ වගේම මේක 16ෙන් ගුණ කරන එතකොට 16 වරක් 2 32යි. දැන් අපිට මේකේ කාබන් ඩයොක්සයිඩ් වල අන්තර්ගත වෙන්නේ කාබනයි ඔක්සිජනයි විතරනේ. මේ දෙකේම ස්කන්ධයන් දැන් අපි අරගෙන තියෙනවා. එහෙනම් CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි 12 ÷ 32 කියලා අපිට ලියන්න පුළුවන්. දෙක එකතු කරපුවාම අපිට එනවා 44ක් කියලා උත්තරේ. එහෙමනම් බල පැහැදිලි. දැන් කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම. මෙන්න මේ විදිහට අපිට විවිධ අණු වල සාපේක්ෂ අණුක ස්කන්ධයන් ගණනය කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලගේ 126 පිටුවේ තියෙන 7:1 වගුවේ අණු කීපයක සාපේක්ෂ අණුක ස්කන්ධ හොයලා තියෙනවා. පොඩ්ඩක් ඒක දිහත් ඔයාලා බලන්න. ඒ වගේම 126 පිටුවේ සහ 127 පිටුවේ අභ්‍යාස දෙකක් තියෙනවා. එක අභ්‍යාසය සහ දෙක අභ්‍යාසය කියලා. ඔය අභ්‍යාස ටිකත් ඔයාලා මේ කොටසෙන් පස්සේ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම.